එහෙනම් පොරොන්දු වෙච්ච විදිහට ඔන්න මම අදත් ආව ඔයගලන් එක්ක එකතු වෙන්න තවත් පොතක් ගැන කතා කරන්න. මේ ඔබ එකතු වෙලා සිටින්නේ ලංකාවේ පොත් ගැන කතා කරන ප්‍රථම සහ එකම YouTube channel එක SL Books එක. අද මං මෙහෙම දෙයක් හිතුවා. මොකක්ද? ලංකාවේ වර්තමාන තරුණ පරම්පරාවටත් වර්තමානයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය පරම්පරාවටත් අපේ පරණ සාහිත්‍ය ටික ටික අමතක වෙලා යනවා. සමහර අයගෙන් මාටින් වික්‍රමසිංහ කවුද, මහකමසේකර කවුද කියලා අහුවාම පෙරලා අපෙන් පාසල් දරුවෝ ප්‍රශ්න කරනවා. ඒගොල්ලෝ කවුද කියලා. අපි හිතුවා අපේ සමාජයේ වගකීමක් තමයි ඔවුන්ගේ කෘතිත් හඳුන්වා දෙන එක කියලා. එහෙනම් මං අද ඔයගලන් එක්ක එකතු වෙන්නේ ලංකාවේ ලියවිච්ච ප්‍රමුඛතම තුන් ඈදුතු නවකතා පෙළේ පළමු යන්න ගැන කතා කරන්න. එහෙම කිව්ව ගමන් ඔබ හඳුනාගත්තා ඒ මොකක්ද කියලා. ගම්පෙරළි 1944 මාටින් වික්‍රමසිංහන් විසින් විරචිත වූ ගම්පෙරළි ලංකාවේ කලාත්මක නවකතාවේ හැර වූ ලක්ෂ්‍ය. මේ ගම්පෙරළියේ නවකතාව එක කතාවක්ම නෙමෙයි. නවකතාවක අඩංගු වූ යුතු මූලිකම ලක්ෂණයක් වන සමාජයේ යථාර්ථය නිරූපණය කිරීම කියන කාරණාව මාටින් වික්‍රමසිංහ මේ ගම්පෙරළිය නවකතාව තුළට අන්තර්ග්‍රහණය කරගන්නවා. 905 නැරඹි නවකතා කලාව 944 වෙද්දී යම්කිසි හැරවුම් ලක්ෂයකට ගේන්නට මාටින් වික්‍රමසිංහන්ට ඒ තුලින් හැකියාව ලැබෙනවා. ගම්පෙරළිය ඇත්තටම කතා කරන තේමාව මොකක්ද? ගම්පෙරළිය මාටින් වික්‍රමසිංහන් කතා කරන්නේ ලංකාවේ ලෝකයේ පවතින සමාජ අර්ථ ක්‍රමයක් ගැන. ලෝකයේ පවතින සමාජ අර්ථ ක්‍රමයන් අතර අපි ප්‍රමුඛව මේ වෙන විට වර්තමානයේ කතාබහ වෙනවා ධනවාදය හා සමාජවාදය ගැන. ධනවාදයට කලින් ලංකාවේ සමාජගතව තිබුණේ රදළ පැලැන්ති වාදය. මේන් කතා කරන්නේ රදළ පැලැන්තියෙන් සමාජය ධනවාදය කරා එළඹෙන්නේ කොහොමද කියන කාරණාව. ඒක සඳහා මාටින් වික්‍රමසිංහන් මෙහි ප්‍රධාන චරිත දෙකක් භාවිතයට ගන්න. රදළ පැලැන්තිය නියෝජනය කරමින් කයිසරවත්තේ මුහන්දිරම්ද, ධනපති පැලැන්තිය නියෝජනය කරමින් ඒ ගමේ ජීවත් වෙච්ච පියල් කියන තරුණයා. කයිසරවත්තේ මුහන්දිරම්, ඔහුගේ බිරිඳ මහතරහාමිනේ, දියණියන් දෙදෙනෙක් සිටිනවා, වැඩිමහල් දියණිය අනුලා, දෙවන දියණිය නන්දා, ඔවුන්ට මල්ලි කෙනෙක් සිටිනවා කයිසරවත්තේ මුහන්දිරම්ගේ බාලපුතු තිස්ස කයිසරවත්තේ. ඊළඟට මේ ගමේ ජීවත් වෙනවා පියල් කියලා තරුණයා. මෙන්න මේ ගොලන් හරහා මේ ගොලන් වටා ගෙතන කතාව තමයි ගම්පෙරළිය තුළ විකාශය වෙන්නේ. අවසානයේ ගම්පෙරළිය අවසාන වෙන විට මේ කයිසාරුවත්තේ මුහන්දිරම් ගම තුළ ගොඩනගාගෙන තිබුණු තමන්ගේ රදලත්වය බිඳ වැටෙමින් යනවා. ඒ අතරම ගමේ සාමාන්‍ය පවුලක තරුණයෙක් වෙච්ච පියල් කොළඹ ගිහිල්ලා ව්‍යාපාර පටන් අරගෙන ධනවාදී තරුණයෙකු ලෙස නැගී සිටිමින් ඇවිල්ලා කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ දෙවන දියණිය වන නන්දාව විවාහ කරගන්නවා. එයින් අපට සංකේතවත් වෙනවා ධනපති පැලැන්තිය විසින් රදළ පැලැන්තිය කෙරෙහි ඇති කරන්නා වූ ආක්‍රමණය. එය තමයි ඒ තුළින් නිරූපණය වන්නේ. මින් ඉදිරියට එන ඊළඟ නවකතා දෙකේදී ධනපති පැලැන්තියේ පැවැත්මත්, ඉන්පසු තුන්වැනි කතාවේදී ධනපති පැලැන්තිය බිඳ වැටීම සහ සමාජවාදයේ නැගිටීමත් මාටින් වික්‍රමසිංහයන් කතා කරනවා. එහෙනම් ඒ පොත් දෙකත් එක්ක ඉදිරි දිනකදී හමු වෙමු. එතක ගිහිල්ලා එන්න ආයිබෝවා. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. එතකොට අපි වීඩියෝ එකක් upload කරපු ගමන් දැනගන්න පුළුවන්. දවසක හම්බෙමු මේ SL Books.